සැන්දන් ටෙක් ෂෝ අයි පොටසන් ටෙක් YouTube channel එකට ගත්තොත් හැමදේම අස්පෝමත්ම ආදරෙන් කරුවෙන් යුතුව පිළිගන්නවා. මං කියලා දෙන්නේ YouTube එකේ දාලා තියෙන videos වල ටැග් ටික කොහොමද බලන්න කියලා. ටැග් කියන්නේ අනිවාර්යෙන් වීඩියෝ එක search කරනකොට අනිවාර්යෙන් search වෙලා එන්නේ මේ ටැග් එකකින් තමයි. ඉතින් ඔයගොල්ලෝ මේ විතරන්නේ මේ software එක මගින් වෙනත් එකකින් දාපු ටැග් ටික බලනා වගේම ඔයාගේ ඔයාටත් ඔයත් ඒ සමාන වීඩියෝ එකක් අනිවාර්යෙන් කරනවා නම් ඔයාට ඒ වීඩියෝ එකිනුත් ගන්න පුළුවන් ටැග් ටිකත් ගන්න හැකියාවක් මේ software එකෙන් තියෙනවා. හොඳයි, එහෙනම් අනිවාර්යෙන් මගේ වීඩියෝ ෂෙයා කරලා ඔයගොල්ලෝ ලයික් කරලා අනිත් යාළුවන්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරනවද කරන්න එපා. ඉතින් අපි එහෙනම් බලමු මොකද්ද මේ software එකෙන් කොහොමද මේක කරන්න කියලා. මුලින්ම software එක මේ විදිහට install කරගන්න හදන්නේ. මේ විදිහට restart කරන්න යන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ විදිහට මම install කරගන්නවා software එක. මම කරන්න දෙන්නේ මම මේ විදිහට finish කරනවා mark එකකින් කරලා. ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ description එකේ link එක තියෙනවා. ඒ link එකෙන් ඔයගොල්ලන්ට track file එක download වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන මෙන්න මේ track file එක. මේ විදිහට software එක open කරලා right click කරලා properties යන්න ඕන මේ software එකේ. properties ගිහලා මේකේ තියෙනවා shortcut වල ගිහලා මේකේ තියෙනවා open file location කියලා software. මේක open කරාට පස්සේ මෙන්න මෙතෙන්ට තමයි අපේ track file එක copy කරලා පේස් කරගන්නට ඕන. මම මේ විදිහට මේක පේස් කරගන්නවා මේ ආකාරයට. මම ක්ලෝස් කරනවා. මේක ඇප්ලයි කරලා ඇප්ලයි කරාම වගේ එකක් එවි. ඕන නැහැ. රයිට්. software එක මම මේ විදිහට run කරන්නයි හදන්නේ. අනේ බලාගන්න පුළුවන් අපේ වෙබ්සයිට් 2ක 3කද 4කද 5කද 10කද 20කද 50කද කියලා. මේ ඕනම වෙබ්සයිට් ඕනම YouTube's ලගේ තියෙන channel වලින් මෙයා keyword ගන්නවා. ඒක නැත්තම් tag ගන්නවා. tag ටික ඔයගොල්ලන්ට බොහොම පැහැදිලිව බලාගන්න පුළුවන් ඒ YouTube මොනවද දාලා තියෙන tag මේ video එක publish කරන්න. ඉතින් මේ ගොඩක් වැදගත් ඒ මම හිතන්නේ මොකද එයා කොහමද මේ තරම් views ගන්න තියෙන්නේ? මොකද මේ ටැග් කියන එක විශේෂයෙන්ම ගොඩාක් වුවමනා වෙන දෙයක් තමයි. views ගන්න නම් අනිවාර්යයෙන්ම ගොඩක්ම වුවමනා වෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට subscribers ආවට පස්සේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා subscribers ලා වැඩි වෙනකන් ඉතින් ඔයගොල්ලොන්ට මේ ටැග් වාච් එක තමයි ගොඩක් views හදා ගන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් වෙන එක්කෙනෙක් දාපු ටැග් බලන්නත්, ඒ වගේම ඔයාලට තවත් video මේ වගේ video එකක් release කරනවා නම් YouTube එකේ තවත් පිටරට එක්කෙනෙක් කරලා තියෙකමකෝ mobile phone review එකක්. ඔයත් ඒ වගේම එකක් කරනවා නම් ඔයාලට බලන්න පුළුවන් එයා මොනවද එදපු ටැග් කියලා. එයාට සමාන ටැග් එදුවොත් ඔයාට views ගොඩක් ගන්න පුළුවන්. මොකද කවුරු හරි internet එකට ඇවිල්ලා search කරනකොට නැත්නම් මේ YouTube වල search කරනකොට ඔයාගේ ටැග් ටික අර විදිහට තිබුණොත් ඔයාගේ video එකත් උඩටම එන්න උඩටම ගන්න පුළුවන් කියලා තියෙනවා. දැන් මම මගේ video එකේ link එකක් copy කරලා මේකට දාලා මම search දුන්නා. ඔන්න බලා ගන්න පුළුවන් result එක මේ විදිහට. මේ තමයි මගේ වීඩියෝ එක මම දාපු ටැග් ටික තමයි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මගේ channel එකේ උදාහරණයක් ඉදිරියට වෙන. ඉතින් ඔයාලට වෙන එක්කෙනෙක්ගේ මම මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් මේ දේ මම අනුමත කරන්නේ නැහැ. නමුත් ඔයාලට බලලා ඉගෙන ගන්න ප්‍රෝද දේවල් කියලා ටැග් පාවිච්චි කරපු දේවල් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ ටැග් දානකොට හොඳට වෙන කට්ටියට වුණා දැන් බලන්න පුළුවන් කියන එක මතක තියාගෙන ඒ දේත් හොඳින් ඔළුවේ මතක තියාගෙන ඉදිරියට ටැග් දාන්න. මොකද සමහර වෙලාවට ටැග් පවා දානවා තමන්ගේ වීඩියෝ එක පබ්ලිෂ් කරගන්න ඕන හින්දා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න අපි මොන ටැග් දැම්මත් අවුට් තව එක්කෙන්ට බලන්න පුළුවන් කියන එක දැන් ඔයගොල්ලෝ දැනගන්න ඇති. ඒ වගේම ගොඩක් හොඳ පැත්තට පාවිච්චි කරලා ඔයගොල්ලන්ට හොඳ තැනකට එන්න පුළුවන් YouTube channel. YouTube ද වශයෙන් ලංකාවේ ගොඩක් YouTubeස්ල ඉන්නවා. ගොඩක් ප්‍රසිද්ධ YouTubeස්ල ඉන්නවා. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. ඉතින් මේ වගේ තවත් වීඩියෝ මම කරලා තියෙනවා.
ඔගලට බලන්න පුළුවන්. ඉමම් වීඩියෝ කරන්නේ ගොඩක් ලාභයක් බලාපොරොත්තු වෙන්න නෙමෙයි, ඔගලන්ට දැනුම දෙන්න ඕන හින්දා. ඉතින් ඔයාලත් එක්කම අපි එකට උඩු යමු, පොඩ යමු. ඉතින් ඔයගේ තවත් වීඩියෝ එකක් කරා ඊළඟ සතියෙත් එන්නම්. ඉතින් සුබ දවසක්. You know what?